කාක ැට පශ්ුවට යි්ටයිම් ිු එකට පාත ිස්ක්‍රිප්ණ බලන්නගෝි පවල් ලක්ෂ විස්සකට ඉඩම්වල හා ගොවිබිම්වල අයිතියහිමිදේ. තිබ ප්‍රශ්න සම්බ අද මහිතන්නේ එක පැත්තකින් අයවය ව්‍යවාදයනුව දෙද සිහතටනි පැත්ෙන් ක්‍රිකට් ගැන විශාල වශයෙන් ප්‍රශ්න රාසියක් සමාජයට ඇවිල්ලදීනො අනිත් පැත්තෙන් විශේෂෙන්ම අධිකරණයෙන් නංකරපු ආර්ථික ගාතක සම්න්ය. රට බරපතර පශ්නයක මේ ප්‍රශ්න සියල්ලටම යටවෙලා තියෙන්නේ මෙරටේ අයිංසක ජනතාවතම යට වෙලාද. අ ජනතාවට ඇත්තරම ජීවත්වයන්න බැහැ උද්දමනය ගැන සංකයාලයගෙන මොනවාතිබුණත්ටේ ආර්ථික පරිවර්තනයගේ සම්බන්ධව සංවර්ධනය ගැන මොනමන මතිමතාන්තර සහ සාකච්ඡා පැවත්වනත් මහපොලො මත ජීවත්වෙන මෙරටේ මිලියන විසි දෙකක් වු ජනතාවට අත්තිදීඩ වෙලා තියෙන ඉරණම ඉතාමත්ම බයානකයි අනාගත අපි දකින්නේ ඉතාමත්ම අදුරු අනාගතයක් තිෙනවා ඒක ප්‍රධාන හේතුවක් කැටට අපි දකිනවා මේ අයය ඉදිරිපත් කරද්ද මේ අයවැය සම්පූර්ණයම වර්තමාන ජනාතිපතිවරයා ඉදිරි මැතිවරණයක් ඉලක්ක කරගෙන ඒ මැතිවරණයට වාසිගන්න ඕන විදිහට මේරටේ බදුගෙවන්ගේ මුදල් පාවිච්චි කරලා මේ අයවය නිර්මාණය කරලා තියෙනවා කියනෙ එක මයි ප්‍රධාන වශයෙන් කියන්නති. එකට හේතුවක් කැහහිට අපි දකින්නේ මෙටට කරන්න අවශ්‍ය ව්‍යාපති මේ අවස්ථාවයිද අපි දන්නවා සුළු හා මධ්‍යයෙන් පරිමාණ ව්‍යාපාරිකය ගෙ දක්වා රාජ්‍ය සේවකය ඉළඟට මහපරිමාණි ව්‍යාපාරිකය එවගේම මේරටට සේවා සපයන්නන් එෙක්ක ජාති්‍යන්තරත්ක සම්බන්ධ කරණය කරලා කරන්න තිපුච විශාහල ව්‍යාපති සම්පූර්ර අමත කරල පැත්තකට දාලා. අස්වසුම දේශපානල ව්‍යාපතියක් හැටිට ගැනල්ල. ඉනට කොළඹ නිමාස දෙනක දේශපාල ව්‍යපතියක් හැටිට ගෙනල්න්න. අර ජනප්‍රියව කතා වෙන උඩරට ද්‍රවීඩ ජනතාවගේ ඉඩම් ප්‍රශ්්‍ර සම්බන්ධව වෙනම් වැඩසට නක් කථන. උතුරට වෙනම යල ප්‍රශ්්‍රය විතන්න වශය කරන දේශපාන ගුඩුවක් දාලා මේ සියල්ලටම මුදල් වියදන් කරලා ඒක දේශපාන වැඩසටනක් ැට පත් කරන්න ගමම්ම ආර්ථික වශයෙන් සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපරිකය ඇතුළූ ස්වන්්‍ර කියයා කරන. බුලත්තිට කඩේඉන්න අහිංසක ජනතාව පීඩාවට පත්කරගන්න නැතුව ඒයට අවශ්‍ය කරන ආර්තිිකශය සහක ලබා දෙන වැඩපිළිව ලක් අය ඇතු සකස් කරන්න නැතිව. විදිලිබිල ආසුස්සට ඇවල තෙල් මිලත්තද ආහසුසටතියන්. ිහිේත්ගත්ත හම අධ්‍යාපනය ගත්ත හම විළඟට විශේෂයෙන් ව. ගමනාගමනයත් එෙක්ක ඉදිරිදා ජීවත්යෙන් අවශ්‍ය කරන බාණ්ඩමිල. ඉතාමත්ම ඉහළගේිය තත් එක අටේ ජනතාවට ජීවත්තෙනන බැරි වාතාවරණයක් උදාවෙලා දී. ති එවැනි තත්තක අපිහිතමු සාමාන්‍යය ව්‍යාපාරයක් කරන ස්සානයේ වැඩකරන සුළු කම්කරුවට තමුන්ගේ ව්‍යාපාරස්ථානය කඩා වැටීම නිසා නිසාාල බදු බරක් එක් ඊළඟට බැංකු පොලියත් එක්ක යහා සමානෝම විදුලිබිල සහ ප්‍රහණ තෙල්මිල මේ සියල්ලමත් එක්ක ඒ වැටිච්ච බර නිසා තමුග ව්‍යාපාරෙක් කඩම් වැටෙක්ද ඒ කම්කරුවට ඒසානයේ තියන රැකියාව අහිමියනවානම් එම ඇත්තා රැකිය කරන්න තියෙන දින ප්‍රමාණය අඩුවෙනවන. ඒ කම්කරුව ලබන වැටුප ඉතාමත්ම බරපතල විදිහට මාසෙම් මාසර කඩා වැටන ොහොතක එයාට අශවසුමක් කියල මේ පගාවක් තුන්න කියලා එයට ජීවත්තෙන් දවශ්‍ය කන පරිසර නිර්මාණය වෙන්න. නිස මේ අයවැන් හදන්දතිබුණේ පැහැදිලිව ආර්ථික වශයෙන් මීරටේ ස්වයම්ඩැක ලාභබයාගී දලා සුරු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකය ඉළට මහපරිමානය ව්‍යාපාරිකය එක පැත්තකි ග්‍රාමීය වශයෙන් නිස්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කන ඩස තහනක් ශේෂනව කුසිකරමය සම්බන්ධ වැඩසතහන ඉළඟට දීවරයට වශකරන පාසුකන් සපයන අලුත් නිර්මාණ වස්ථාන විශේෂයෙන්ම අපනායනේ. අපනායනය ගැන තීන්දු තියරණ අරගන අපනෑනයට මෙරටේ සම්පත් සියල්ලම කොයි හා විදිත කල්මනාකරණය කරගන ඒ සම්පත් පාවිච්චි කරන තවතුරටත් විදේශීය වෙළඳ පොල හතුරනාගරමින් ඒ වෙද පොලට අපනෑන හඳුනාදීම වැඩස්සටාන ක්‍රියාත්ම කරන්න වැ කිසිම දෙයක් මේ අය ඇතු ෙනැහැ. කොහමදේරට ඉස්්‍රර හටයන්. මෙට බරපල විදියට ඒපත්තෙන් ආර්ථික පැත්තෙන් කටා වැටනකොට තේසිපාල වශයෙන් මිනිස්සුන්ම චූන් කරන ජනප්‍රයයට සටහන් කරලා. බදුමුදල් අයිංසක මනිසුන්ගේ බදමුදල් සූරගෙන සයට දහටක් සියයට පහලෙන්ද සයට දහටත් දක්කා වැට්ට එක ගේයාට පස්සේ මේ කණබොනො සියල්ලම ආසුසට මිල ඉහෙලයන කොට. ඒ සියල්ල විදරාගන්න මිනිසුන්ට අර ජනප්‍රේදේවල් දීලා පුංචි කාලයකට අර ගෝටාවේ රාජ පක්ෂලවාගේ සනසලා තමුයි චන්දික උදුරාගන්න වරසටහන ක්‍රාත්ම කිරීම සම්බන්ධව අපි ජනාීිපත්තුවා මුදල් නමතිව හැටි ඉදිපත්කරු ය සබන්ධයෙන්. අපි දැඩික් දෝසා රෝපණයක් එතුමා ඉදිරිපත් කරනවා මේ කරේ බරපතල වැලද්දක් මේ සමස්ස්රට. සමයක නිවරදි වේතුයි. මේරට තවතාවත් ජනතාවක්ක සෙල්ලංකර වසතන් හත ඩසතා නැක්නමයි. එතුමා ආරම්භ කරය ඇෑ කතාවේ, තු දර්ශනය ගන කතා කරන්න ගබන් එතුමා කිව්වා එතුමාට ලැබුුණේ අපායක් කිය. එන මතගතබෑගත යුතුයි මේ අපායක් කියන්නේ අපායන්නේ සාමාන්‍යෙන් යක්කු. එන එතුමාට ලැබිලතියෙන්නේ යක්කු ඉන්න අපාහයක්ක්තමයි ලැබිලතියන්න හැබැයි තාම එතුමයින්නේ අපායි අපායොම් දෙවුරුන්ට ඇඳගන්න බැහැ දෙවුරුන්ට ඇඳගන අපායයක්කු එලියට ඇවිල් අර සම්පූර්ණ යකාගේ වහගෙන දෙවර හටිය රඇඳගෙන වෙල්ලා ජනතාවක්ක ජීවත්තවෙලාන්දකල නතාවර වටනයට සන්ඳ ්‍රියත්ප කරන්නට අපි දකින්නේ. ජනාධිපත්තුමාවත් දැන් එහෙමනන්ඒ අපායුන්ටික වටකරගෙන දෙවරුවිදියට ඇඳගෙන ජනාතිපත්තාවත් දෙවියක්කිදිට ඇඳලා මේ ජනතාවට පෙන්නන්ඩ හතන මේ නාඩගම බහම අතරවයතු. මොකද යකා යකාවිදියට හදුරගන්න ඕන. අපායනං අපායවිදියට හඳරගන්න ඕනනා. එහනම් ඒ යකා සහ අපාය ගැන, තා කරදදි මක තපාගන්න වනේ නිසා තමයි අධිකරණය නියෝගයක් දුන්නේ මෙරට ආර්ථක වශයෙන් මේට අපායක් බවට පත්කරපු කන්නාෑම වෙල්ල රාජපක්ෂ පවුලත් එක්ක බැඳදිච්චේ හිටපු මහ බැංකව අධිපතිවරු සියල්ල එකතු වෙලා තමයි මේ අපාය නිර්මාණය කරේ කියන තයි කිවේ. එතුරට ජනාතිපතිවරේ පාර්ලිමේන්තුට ල්ලා අයිවැයිදිි පත් කරදදිි අපාගන සඳහන් කරනවනං. ඒක අධිකරණය නුත් අහවුරු කරා ඒ අපාය මේරටට නිර්මාණය කරේ. රාජපක්ෂ පවුල සමඟ ඒ රාජපක්ෂ පවුලක්ක බැඳිච්ච ඒ ගැතිකංකරපු හෙංචයි ඒ නිලධරරි මහැක්ව අිපතිවර ඇතුළේ ක්ඩා මතක් එකතු වෙලා කියෙක තමයි ද මතන් න ත ප්‍රකාස්කර නිසා අධිකරණයෙන් නීතියෙන් තහුරු කර තින එක පැත්තින් ඒ කාරණාව අනිත් පැත්තෙන් ඒ අධිරණය තහුරු කරා වගේම ජනාතිපතිවර ඇතහුර කරන පාර්ිේන්තුවේ පායක්කඇතුමා අට ලැබුණන කගේලෙත කොට එතුමා දැනගන්නඕන අපායේ තවදුරටත් දීවරුවිදියට ඇවිල්ල පාලිමේන්තුව රඟපාන්න බැහැකාටව එනම් අපාය නං එක යක්ුට එක නම් ඒ යක් වු අපාඉන්න මර මල පෙරේතුයේ සරු දෙනාවම පාර්ලිමේන්තුෙන් අයින් කරන්න වැඩපිළිවෙල හදන්න ඕන එක ජනාජපතිවරයක් ඇතු වගේ කීම මො එතුමාම කියන නම් අපායක අපාක තුමාට ලැබුණ අපාඇත්තක්ක වැඩ කරන්න කියලා කියනවා නම් පැහැදිලිව ඒ අපාය තවදුරටත් පාර්ලිමේන්තුව ඇතුළේ අපාය කොටසක් න්න බැ ර්මේන්තු අපායකොටසක් වෙන්න බැහ නිසාවාහමඒක වෙනස් කළ යුතු කියක තමයි අපි මේ අවස්සාවි ප්‍රකාශ කරන්න ඒවාගේම අධිකරණය දුන්නු තන්දුවත් එෙක්ක මතක තබා ගන්න ඕන එදා මේ රටේ බදු සම්පූර්යම කල හරලා බිලියන් හසික වැඩි ප්‍රමාණයක් බදු කපාහැරීම නිසා ඊළඟට ආපු කොවිඩ්ඩ එකත් එක්ක රටේ ආර්ථිකය යම් විදිහෙක දුරුවල වෙනකොට යාර්තිිකට ආශ්‍ය කන සක්තිය අර බදු කඩා වැටිමත් එක්ක දෙන්නතිබිච්ච අවස්ථාව බදු පැහරහැරපු නිසාහමනත්තන් බදු ගන්නතු අතරපපු නිසා තමමුන්ගේ හහිංචාල විතරක් පෝහසොත් කරන්න වැඩපිළියවල ඒ ඒ හිතපු ආ්ඩුව කටේ හදපු නිසා තමයි ආර්ථක සම්පූර්ම කඩා වැඩට අද විනාසෙලා මේ තත්තට රට කඩා වැඩලති. තවදුරටත් අපි දකින්නේ මේ තත්ෙක්ත් එක්ක මේ හදපු අලුත් අයවැයෙන් ඊළඟ දෙදා ශිෂ අතර වසරේ හබ දුරටත් රට කඩා වැටන විස්සරයක්තමයි මේ කාස්සේ අභ්‍යන්තරවතිය. එනිසා මේකින් ගොඩගන්න වශ්‍ය කරන වැඩපිළිවල මේ ගත්ත බදු මුදල්ලුවෙන් මානය කරන නිසා තමයි හිංගුඩක් ගොඩ යයාපෝට්ටක කදන්න තිීරදුු කරන. යාපෝට්ට කදන වෙලාවන් නෙවෙේ මත්තල යයාපෝට්ටකේ සංඛ්‍යයාලය ගනටක ඉදිරිපත් කරොත්. අවුරුද්ධ වියදම සහ පාඩුව කොච්චරද කියනවානක්. ඊළඟට ඒ මත්තල යයාපෝට්ටගේ ගමන් කරපු මගින් ප්‍රමාණය ගැන කතා කරනවානං. ඒට ආපු කාගු සම්බන්ධෝ කතා කරනවනං. ඒක ගැනවත් අඩුගානි බල්ල තීන්දු කරන්න මෙවෙලේ යාපෝට්කක් කදන සටහ වැඩසටාන ක්‍රියාත්ප කරන්න බැහැ. මොකද හේතුවතමයි. ඒ පැත්තකින් ආර්ථික වශයෙන් රටේ සමස්ස ජනතාව කඩම් වැටිලා ව්‍යාපාරිකෝ කඩම් වැටිල්ලා ආයජෝක එන්නෙත්තත්තෙ පත්වෙල ඊළඟට විශේෂෙන් සංචාර් ේත්‍ර සබන්ධ යම්ිී වැඩබිල ක්‍රාත්ප වෙලාලන සංචර් ශේෂ්‍රයට අශ්‍ය කන සක්ති්‍ය දීලන ඒක අවශිකරකට සැලසුන්. ේක ශ්‍රී ලංකික ඇතක සම්බන්ධ කරග ඒ කරගෙන තානාපති කාරයයාලා වැඩපිල්ලට සකස් කන්න ඒකට වැඩපිලිය ක්න ඒ සියලු කටයුතු නැති අතර ගොඩන විිල්ල ගුත්තෙක යා පෝට් එක නිර්මාාණය කනවා යා පෝට්ටත් සුදවාලෙක් නෙවෙයි මහා කියන් බැරිතරමේ අපය තවත් එක නිර්වාාණ කර වැටසිටන ක්‍රියාත්ක නිසා අපි දකින්නේ ඒවා නෙමේ ක්‍රාත්ම කළ ුත්ත වැනි ආර්ථක වශයෙන් मेරටේ මිනිසුන්ගේ දේශී වශයෙන් ග්‍රාමීිය වශෙන් නිස්පාධන ක්‍රියාවලියය ශක්තිමත් කරන්නසා. ියපාරක්කන් අවශ්‍ය කරන වැඩපිළිොත් ස්වන්රැකවේඉඳදලා සක්තිමත්වය වැඩ පිොලක් හන ගම්ම අපනෑනය ක්‍රියාවලට අවශ්‍ය කරන විදේශීය රටවල්වල වෙළඳ පොල විශ සමික්ෂණයක් කරලා. ඒ සමික්ෂණය මාර්ගයෙන් ඒ වෙළඳ පොලට අවශ්‍ය කර නිස්පාන ක්‍රියාවලේ සිද් කලා ඒ පනාෑන හැටියට කරන වැඩසටහන් ඒ සුඳහා ආයජකෝ දිරිගන්නනසා. වි දතු ශ්‍රී ලංක ලඟතියෙනවා සම්පත් රසියක් ිනට සක්තිමත්කාන් සියල් ඒ රාසික කරගන අවශ්‍ය කරන්න වැඩපි වල මේ අයවෙන් හදනව වෙනුවට මේ අයවැය සම්පූර්යම ජනප්‍රිය බිනිසුங்க මුලා කරන ගෝටගේේ රාජපක්ස ඒ කඩායම්මයටට අපය කරන්න පාච්චි කරුන් සමහර මෙවලං සහර ක්‍රමවේද පාවිච්චි කරමින් නැවතවතාව ජනතාව රැවටීමේ වැඩපිළි වලකට මේයමගේ යන්න යෙක ගැන. අපි බර පතරල් ලෙස කනගාටේ නමුකොද. අරගලයකින් පස්සෙත් සිස්සම් චේන්ජකක් එල්ලපුොරටේ ජනතාව ඉල්ලදදි. ඒ වෙනුවට නැවතවතාවක් අර පරණපොරුදු තැටියම වාදනය කරමින් ඒ පරණපොරුදු ජරාජීර්ණ එ ක්‍රමවේදය මඉදිරිට දාමින් නැවත ජනතාව රවටන් ොස්සහ කිරීම ගැන අපි විශේෂෙන්ම කනගාටයන එකක තමයි පනිවිලියක් කෙරිදා අදවසේදී ලබාදීන්නදී. නිසා ලaf බැටරියයේ අයු කාලයක් දුවන දුරත් දෙකොර ෙකො කරතන එකතෑන af হাス